Arviva Buduruvenete Samada Buduhimi Sarenayami Namaskara Viva Damruvenete Samada Sadham Sarenayami Namaskar Viva Sangaruvanate Samada Mahasanga Saranayami Namaskar Viva Tunuruvanate Samada Tisarana Saranayami Sadhu Namo Buddhaya Shraddhavante Pinnatuni Me Pinnat Hemadiname Lokeate Me Utum Dharmadani Labadi Me Chetanavi Adami Dharmadesana Me Pinnatun Dayakatvaragana Sanvidhani Kali Then Ogulu Me Karanadi Yahapad Ayahapad යහපත් අපි මේ දේ යහපත් කියලා කියන්න හේතුව මොකක්ද මේ දේ මුල් කරගෙන බොහෝ අයට යහපතක් සිද්ධ වෙන නිසා ඒතර මේ ලෝකේ නැද්ද සමහර අය අයහපත කරනවා යහපත කියලා හිතාගෙන එහෙම අය නැද්ද ලෝකේ ඉන්නව නේද ඒ වගේම තමයි මේ ලෝකෙ දිහා බැලුවහම අපිට පේන්න තියෙන දියක් එහෙම මිනිසියෝ කරනවා පේනවා. එහෙනම් මේ ලෝකෙට තියෙන පුංචි ගැටලුවක් මොකද්ද? මේ ලෝක සත්වයාට යහපත අයහපත කියන කාරණේ ස්වාධීනව සමහරලාට තීරුම් ගන්න අමාරුයි. මේ යහපත අයහපත කියන දේ හරි විදිහට ලෝකෙට පෙන්වා දෙද්දී මේ ලෝකේ ගැන විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත් උත්මේක මේ ලෝකෙට ඊ ගැන පෙන්වා දෙනවනะ ආන්න එතකොට මග සැලසෙනවා ලෝක සත්වයාට කුමකටද තමන්ගේ ජීවිතයේ යහපත ඇති කරගන්න. පින්නතුනි මේ විෂය සම්බන්ධව අති විශිෂ්ට ඥානයක් තියෙන කාටද? අපගේ ශාස්තුන් වහන්සේටයි. ඒකට හේතුව තථාගතයන් වහන්සේ මේ ධර්ම ධාතු අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේලාගේ තුල තියෙන එක් මහා කරුණාව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන සීල ස්කන්ධය ඊට පස්සේ සමාධි ස්කන්ධය ප්‍රඥා ස්කන්ධය නේද ඊට පස්සේ විමුක්ති ස්කන්ධය විමුක්ති ඥාන ඔව් දර්ශනය කියන මේ ස්කන්ධයන් ඊට පස්සේ 이르දිවිද ඥානයන් ඊට පස්සේ සත්වයේගේ අභ්‍යන්තරයේ තුල පවතින කුසලතා දැකීම කියන මෙන්න මේ බුදුරජාණන් වහන්සේලා තුල තිබෙන මේ අසාමාන්‍ය ස්වභාවයන් සඳහන් වෙනවා කෙනෙක් සිතන්නේ නැපා කියන. ඒ ස්වභාවය ප්‍රමාණ කරන්ට යන්ටත් එපා කියනවා. ඒක සාමාන්‍ය සත්වයකට ගෝචර වෙන්නේ කියලා කියනවා. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ හරි පුදුම දෙයක් කියන කාරණේක. දැන් අපි දන්නේ නැද්ද සීලය ගැන කතා කරාම අපි කතා කරන්නේ නැද්ද ප්‍රාණඝාතෙන් වෙන්වීම සොරකමින් වෙන්වීම මේ මේ සිල්පද භික්ෂුවකට 200 මෙච්චරක් තියෙනවා එහෙම කතා කරනව නේද අපි? දැන් අපි දන්නවනේ එහෙම නේද? නමුත් බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ විෂයපතේ සිතා ගන්නට බැරි එකක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධේ සිතා ගන්නට බැරි එකක්. කරුණාව ගැනත් බුදුරජාණන් වහන්සේලා තුල තිබෙන දෙවියන් මිනිසුන් සහිත මේ සකල ලෝක සත්වයා ගැන සිතන්න එපා කියනවා. හිතන්න බෑ කියන එකයි කිව්වේ. ඒතකොට සාමාන්‍ය මිනිස්සු බුදුරජාණන් වහන්සේ එහෙම විනිශ්චය කරන්නට යන්න හොඳේ නැහැ. එතන මේ සකල ලෝකේ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අවබෝධ කරගෙන මේ ලෝකේ ගැන පෙන්වා දෙනවනේ. දැන් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ ගැන පෙන්වා දෙද්දී ඒ බුද්ධ දේශනා අපිට අහන්න ලැබෙනවා. දැන් ශාස්ත්‍ර සම්පatti කියන්නේ බුදුරජාණන් වහන්සේ ඔන්න මිනිස්සෙකුට මුණ ගැහිීම. එහෙම නැත්තම් මේ ධර්මයේ දරාගත් ධර්මයේ හැසිරෙන එක්තරා
සම්භාවනීය ස්වාමින් වහන්සේ නමක් තුලින් මොකද වෙන්නේ? යම් කෙනෙකුට ධර්මය අහන්ට ලැබෙනවා නම් මේ ධර්මය අහන්ට ලැබුණාම මොකද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ වුණත් gedara doriyedi රතන සූත්‍රය සජ්ජහායනා කරන්නේ නැද්ද? කරනව නේද? කර්ණීමෙත් සූත්‍රය කරනවා. මහා මංගල සූත්‍රය සජ්ජහායනා කරනවා. ඊට පස්සේ සමහරට මෝර පිරිත සජ්ජහායනා කරනවා. ඊට අමතරව තව බොහෝ පිරිත් සජ්ජහායනා කරනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ ජලනන්දන පිරිත සජ්ජහායනා කරලා තියෙනවද ගෙවල් වල? ජලනන්දන පිරිත පාවිච්චි කරන්නේ මොකටද? ජලනන්දන පිරිත අපි පාවිච්චි කරන කුමකටද? ඔව්, දැන් ඒකේ අර සමහර බන්ධන ඇති වුනහම බිඳින්න නේද? නොපෙන් ලෝකේ බන්ධන ඇති වුනහම ඔය වාසියාදී දේ දුන්නා කිව්වහම මොකද කරන්නේ? ජලනන්දන පිරිත සජ්ජහායන. ඒකේ අනුභවයක් නැතුව නෙමෙයි, අනුභවයක් තියෙන පස්සේ කාලෙක ඇති වෙච්ච එකක්. ඒතර අපේ බෞද්ධ අතර මේ ජලනන්දන පිරිතයි රතන සූත්‍රය අතර වෙනස දන්නවද? ගොඩක් වෙලාවට හැබැයි gedara ratana sutriyat karni mitta sutriyat sajjhayana karanne nedda? කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වචනයක් තමයි මොකද්ද? රතන සූත්‍රයේ කර්ණි මිත්‍ත සූත්‍රය, මංගල සූත්‍ර, මහා මංගල සූත්‍රය. මම ඒක ගත්තේ පොදුවේ කවුරුත් ඔක දන්නෝනේ, බෞද්ධය කිව්වමනි පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ඉඳන්ද පිරිතකටදී ගෙදරද වැඩමුව තාමුදුරු ගොල්ල වේවා. ඊට පස්සේ අපි පන්සලකට ගියාවේ ওই පිරිත් කියන්නේ නැද්ද සාමාන්‍ය කියනවා. අපි දැන් ওই පිරිත කිව්වට ඔබ කියන්න බලන්න, ජලනන්දන පිරිතෙන් කල්පනා කළි වන්දනය මොන හරි තියෙනවනම් දුරු කරගන්න කියන අදහස. අර සූත්‍ර තුනින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒකමයි. ඊතර බාන්න, දැන් අපි බලාපොරොත්තු වුණාද මේ බුද්ධ දේශනා ඇසුරු කරගෙන විමුක්තියක්? නෑ නේද? නමුත් ඕගොල්ලෝ අහලා තියෙනවා නේද, කර්ණී මෙත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළායේ ඒ ඇසුරු කරගෙන සංසාරي නිදහසුණාය කියලා. ඒතර අර්ථය ඒකනි. අපි පාවිච්චි කළේ මහා මංගල සූත්‍රයේ දෙවි කෙනෙක් ඇවිල්ලා නිහන්නේ මංගල කරුණු මිනිස්සු හිතන් ඉන්නවනේ එක එක මංගල කාරණා. ඊට පස්සේ අහුව භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොනවද මංගල කාරණා කිව්වා. එතකොටනේ කියන්නේ මාතා පිතූ පට්ඨානම් පුත්ත දාරස්ස සංඝෝ කිය මේ විදිහට කියනවනේ. අම්මා තාත්තට සැලකීම, අඹ දරුවන්ට සැලකීම, ඊට පස්සේ ශ්‍රමණවරු බැහැදැකීම, ධර්මයේ ශ්‍රවණය කිරීම, ගොඩක් කරුණු කියා දෙනවනේ. සුදුසු පරිසරයක වාසය කිරීම, ප්‍රමාදයට හේතු වෙන මත්පැණින් වෙන්වීම, මේවා කියලා ගොඩාක් කරුණු ටිකක් කියලා කියනවා. මේ ජීවිතයේ යහපත පිණිසත්, සුගතිය පිණිසත්, ධර්ම අවබෝධය පිණිසත් මුල් වෙනීම කියනවා. දැන් එතන කියා දෙන හැබෑම අර්ථය ගත්තොත් අපිට යහපතක් වේද නැද්ද? එහෙනම් අපේ බෞද්ධ අය පාවිච්චි කළේ රතන සූත්‍රය, ඊට පස්සේ කර්ණී මිත්‍ත සූත්‍රය, මංගල සූත්‍රය, ඔක්කොම මොකදද? ජලනන්දන පිළිත විදිහට. බෞද්ධ නේද? එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළදී අපි ඇල්ලුවේ වෙන පැත්තකට. රැකවරණයක් නැතුවා නොවි, රැකවරණයක් තියෙනවා. එහෙමනම් අපි කල්පනා කරන්නට ඕනි අපි යන ගමන කොහේද කියන එක. තේරුණා නේද කියා දෙන එක? එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි මහත් ගෞරවයෙන් අහන්න ඉපැ. දැන් ශාස්ත්‍රු සම්පත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන එකනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දරාගෙන මේ ලෝක අවබෝධය පිණිස යම් භික්ෂුවක් ධර්මයේ කියන. එතකොට ඒ කෙනා ඒ ධර්මය අහන් ඉන්නවා. කුමක් දහනි සමහරට එදා කියා දෙන්නේ රතන සූත්‍රය වෙන්නට පුළුවන්. කර්ණී මිත්‍ සූත්‍රය ඇසුරු කරගෙන වෙන්නට පුළුවන්. මංගල සූත්‍රය ඇසුරු කරගෙන වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් දජග්ග සූත්‍රය මුල් කරගෙන වෙන්නත් පුළුවන්. පාරිලෙයක සූත්‍රය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නගර සූත්‍රය වෙන්නත් පුළුවන්. මහා යඤ්‍ය සූත්‍රය වෙන්නත් පුළුවන්. මහා දේශනා ගොඩක් තියෙනවනේ නේ. හැබැයි එදා ඒ කෙනා ඒ ධර්මය අහලා ධර්ම අවබෝධයට පත් වුණා කියන. නිරේ ප්‍රේත ලෝක ආදී සතර පායන්ත් මිදුණ කියන. මනුස්ස ලෝකේ ඉන්න ගන්නේ ඔක්කොම බන්ධන තියෙන්නේ නේද? ආර්යයන් මෙහිම කළා, මෙයා මෙහිම කළා කියන එක. දැන් සසරින් නිදහසුණා මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් පින්නතුනි, අර්ථය හොයන්න අපි ආයි හිත තියාගන්න.
මේ ධර්මයේ මොකක්ද අපි කරගන්න ඕනි කියන එක දන්නේ නැතුව කොහොමද පින්නතුනි අපි ධර්මයෙන් ප්‍රයෝජනෙ ගන්නෙ නේද? උයන්න දන්නේ නැතුව කොහොමද උයන්නේ නේ? උයන්නේ මොකටද? බඩකින් නිවා ගන්නෙ නේ. ඒතර අර්ථය දැනගෙන ඉන්නට එපෑනේ නේද? ඒක නිසා කල්පනා කරන්න ඕනි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනෙට ගන්න. නිවර්දි ක්‍රමයට. මම අද කල්පනා කළේ ඔයගොල්ලන්ට කියා දෙන්න මේ පුංචි දේශනාවක්. මේකේ නම භව සූත්‍රය. මොකද්ද නම? භව සූත්‍රය. සාමාන්‍යයෙන් අපි හැමෝදෙනාම භවය කිව්වහම යම් වැටහීමක් තියෙනයි නේද? මේ ධර්මය අහන අයනේ මේ හැමදිනාම නේද? භවය කියන්නේ මොනවද? බාන්න භව කීයක් තියෙනවද කියලා කියන්න බලන්න. අපි හැම බලන්නේ බාන්න කියන්නේ වික්මිට කියන්නේ. ආ තුනක් තියෙනවා භව. මොකද්ද? කාම භව එකක්. රූප භව එකක්. ඊට පස්සේ ආ බොහොම හොඳයි නිවර්දි ෆිල්ටරක් දුන්නනි. එතකොට කාම භවයේ ඊට පස්සේ රූප භවයේ ඊට පස්සේ අරූප භවයේ. දැන් මම ඔයාලා බනහද්දිම මුලින්ම අහපු දෙයක් තිබුණා. මොකද්ද? මේ කරන දේ යහපත්ද? එතකොට ඔයගොල්ලෝ කිව්වා යහපත්. එතකොට ඔය යහපත් දේ කරන්න මුල්ුණේ මොකක්ද? ඔව් සීත. අනිත් පැයට ඉතින් සීත නැද්ද? තියෙනවා. හැමෝම සීත යහපතට යොමු කරනවද? නෑ. අයහපතට තමයි වැඩිපුර. ඇයි එහෙනම් අයහපතට ඒගොල්ලෝ යොමු වුණේ මොකක් හින්දද? සීත පිළිසිඳු හින්දද? කිලිටි හින්දද? ඉතින් ඇයි හිතක් කිලිටි වුණේ? හිත කිලිටි කරන දේවල් හිත තුළම තියෙන නිසා. හිත කිල්ටි කරන දේවල් මොනවද? රාගය එකක්, ඊළඟ ද්වේෂය එකක්, ඊළඟ මෝහය එකක්. ඒ නිසා තමයි හිත කිලිටි උනේ. හැමෝටම තියෙනවද නැද්ද? කුරා කූඹියගේ ඉඳන්ම කූඹියෙක්ට අරියාදුවක් කරලා තූත් හපා ගන්න නැද්ද? එහෙනම් මොනව වෙලාද යාට? එයාගේ ද්වේෂය ඇති වෙලා. කඩියෙක්ට බාන්න අරියාදු කරන්න මොකද වෙන්නේ? ආ බල්ලෙක්ට ගලකින් ගහන්න බලන්න බුරන් නැද්ද? පන්නන්න නැද්ද? මොනව වෙලාදී? ද්වේෂය. සර්පේක්ට මොන හරි හිරිහැරයක් කළොත් මොකද කරන්නේ? එහෙනම් මොනවා වෙලාද? ද්වේෂය. මදුරුවෙක් අපිව කෑවොත් අපිට මොකද වෙන්නේ? එහෙනම් තිරිසන් සතාට තියෙන දේත් අපිට තියෙන. තිරිසන් සතාට දුරු කරන්න බෑ අපිට. හැබැයි දුරු කරන්න නම් මොනවද උනේ? ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. මොනවද උනේ? ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අපිට පැහැදිලි හිත කිලිටි උනේ මිනිස්සු අයහපත කරන්නේ මොනව හිතින් හින්දද? හිතේ නරක තියෙනවා. නරක උපදවන අකුසල මුල් තියෙනවා නේ. ඒතර මිනිස්සු යහපත කරන්නේ නැද්ද? ඒතර යහපත කරන්නේ ඇයි? මොනව තියෙන හින්දද? හිතේ යහපත උපද්දවල දින දීත් තියෙනවා. ගින්න තියෙනවනම් ඔව් ජලයක් තියෙනවනේ නේ. ඔව් රස්නේ තියෙනවනම් සීතලක් තියෙනවනේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ආන්නී වගේ මේ සිතේ තියෙන මොකද්ද? රාගයට ප්‍රතිවිරුද්ධ දේ තියෙන මොකද්ද? ඕ එතකොට අපි කියනවා අලෝභී කියලා නේද? ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ තියෙන මොකද්ද? මෝහේ අමෝහේ තියෙනවා. ඊට පස්සේ මේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද? අද්වේෂයේ තරහ නැතිකම. ඒ වගේම තමයි මෝහයට ප්‍රතිවිරුද්ධ දේ අමෝහය. අන්නේදීන් යහපත ඇති කරනවා. අපේ ජීවිතයේ මූලික ඉලක්කයේ ඉපදිච්ච දා ඉඳන් මේ හිත පිරිසිදු කරගන්න එක ඉලක්ක වෙලා තියෙන්නේ. එහෙම එකක්ද තිබුණේ? වෙන එකක්ද? වෙන එකක්. ඔව්ද නේද? එහෙනම් මේ ලෝක සත්වයාගෙම තියෙන මොකද්ද? එදා වේල පිරිමහගන්නේ කොහොමද? හොඳ රස්සාවක් කරන්නේ කොහොමද? හොඳ ගියක් දොරක් හදාගන්නේ කොහොමද? මැරෙනකන් කරදරයක් නැතුව. එහෙම මිස අරේම අදහසක් තිබුණේ නැහැ. දැන් බලන්න අපි හිත යහපත කරන්නටත් අයහපත කරන්නටත් හිත මුල් වෙනවා කියවනේ. හැබැයි පින්නතුනි මේ සිතක තියෙන යම් එක්තරා දෙයක් අපිට බලපානු මොකද්ද? චේතනාව. මොකද්ද? චේතනාව. එහෙනම් ඔයාලා චේතනාව මුල් කරගෙන නේද අද මේ දී ඉපැද්දෙවි? එහෙනම් චේතනාවෙන් යම් දේවල් උපද්දවන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දේවල් ලස්සන මේ මේ මල් වල සැරසිල්ලක් මේ බුදුරයන් වහන්සේට පූජා කළා නේ. ඔව්ද නැද්ද? ඔව්. එතකොට ඒ දී ඉපැද්දෙව්වද නැද්ද? කොහොමද ඉපැද්දෙවි? චේතනාව මුල් කරගෙන. ඔයාලට එහෙම චේතනාවක් තිබ්බේ නැත්නම් ඔක කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔයාලා තීරුම් ගන්න චේතනාවට පුළුවන් යමක් උපද්දවලා දෙන්න. බත් මුට්ටියක් හදලා ගන්නත් මුල් වෙන්නේ මොකද්ද? චේතනාව. එහෙනම් බලන්න
හැම දෙයකටම මුල් වෙන්නේ මොකද්ද? චේතනාව මුල් වෙලා තියෙනවා. ඒතර මේ ලෝකයා පුදුම වෙන්නේ ওই චුට්ටේ විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දකින්න මොකද්ද? මේ චේතනාව විසින් උපද්දවල දෙන තවත් දේවල් ගැන. මොකද්ද? එකක් කාම භවේ. මොකද්ද? ඊළඟක රූප භවේ. ඊළඟක අරූප භවේ. ඒකින් අදහස් කරන්නේ සත්වයේක් සකස් වෙන්න පුළුවන් තැන්. මොනවද? සත්වයේක් සකස් වෙන්න පුළුවන් තැන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විසිතුරුයි කියලා කියන තිරිසන් ලෝකේ. ඒ අතරේ ජලයේ ඉන්න සත්වයේ ඉන්නවනේ ඒක හිතාගන්න බෑ කියලා කියනවා. මේ සත්වයන්ගේ පාට වර්ණ වරල් ගහලා යද්දී ලස්සනද නේද? නිල් පාට, රතු පාට, කහ පාට අමුතු සත්තු ඉන්නවද නැද්ද? ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට වඩා විසිතුරුයි මොකද්ද? සිත. සිත විසින් සකස් කරන්න කියනවා. අපි දන්නේ දැන් අපි කියවනේ මේ අර කය වචන හිතින් වෙන අපිරිසිදු දේ ගැන කියවනේ. හැබැයි අපිරිසිදු දේ බිහි වෙන්න මුල්ුනේ මොකද්ද? අභ්‍යන්තරයේ තිබුණ රාග, ద్వේස, මෝහ. ලෝකයා විසිතුරු ලෝකේ දකිනවා. හැබැයි ඒක උපද්දවල දෙන්න මුල් වෙන දේ දකින්නේ නැහැ. මොකද්ද? චේතනාව. මොකද්ද? චේතනාව. අන්න සාස්තුන් වහන්සේ ඒ ප්‍රභවය පෙන්වා දෙනවා. මුලින් ඉඳන් මේ සියල්ලම පෙන්වා දෙනවා. පින්වතුනි, අතීතයේ හිටිය මිනිස්සු යම් යම් හැකියා තිබිච්ච අය. දැන් ඔය සමහර අය ඉන්නේ අමනුෂ්‍යව පේනවා කියන අය. සමහර අය කියනවා දෙවියෝ පේනවා කියලා. සමහර අයට මොකද වෙන්නේ? මානසික යම් දුර්වලතා නිසා පේන අයත් ඉන්නවා. ඊට පස්සේ මේකේ සත්‍ය අසත්‍යතාව හොයාගන්න බැරි අය කියන මේ ඔක්කොම මානසික ලෙඩ කියලා කියන අයත් ඉන්නවා. දැන් අපිට වැදගත්ම දේ සකල ලෝකේ අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ වැඩි හිටපු කාලේ පින්වතුනි ඉඳලා තියෙනවා මේ එක කෙනෙක්. මෙයාගේ නම මේ මිගසිර. මොකද නම? මිගසිර. මෙයාට මිගසිර කියන නම පැටබැඳෙන්න හේතුව මොකද්ද? මෙයා ඉපදුනේ මිගසිර කියන නැකතකි. ඒ නිසා මෙයාට දැම්ම මොකද නම? මිගසිර කියලා. ඒතර මෙයා ඉපදිලා තියෙන්නේ බ්‍රාහ්මණ පවුලක. කොහෙද ඉපදුනේ? දැන් වෙලාව කියන්නේ පින්නතුනි ඒ කාලේ බුදුරයන් වහන්සේ ලෝකේ පහළ වෙලා. මේ මිගසිර මොකද වුනේ? දැන් තරුණ කාලෙට ආවා. මෙයා කොහොම හරි දෙමව්පිය මෙයාව කරපු වැඩි මෙයාට උගන්වන්න. ඒ කාලෙ තින් වෙන වෙන විෂයන් තිබුණේ නැහෙනි. මෙයාව යවුව මොකටද? ත්‍රිවේදය ඉගෙන ගන්න. ඒතර මේ ත්‍රිවේදය ඉගෙන ගද්දි මෙයා මොකද වුනේ? මන්ත්‍ර ශාස්ත්‍ර, ඊට පස්සේ තවත් මොනවද වුනේ? විවිධ ශිල්ප ඉගෙන ගත්තා. මෙයා අපූර්ව ශිල්පයක් ඉගෙන ගත්තා. මොනවද ඉගෙන ගත්තේ? බොහොම අපූර්ව ශිල්පයක්. ඔගලුණත් කල්පනා කරලා බලන්න මේ අද වුණත් අනාවැකි කියනවා මේවයි මේවයින් අරවයි මේවයින් කිව්වහම පත්තරවලිනුයි අපේ අය පෝලිම් පිටින් යන්නේ නැද්ද? තියෙනව නේද? අපි හැම වෙලෙම කුතුහලෙන්නේ ඇයි හෙට මොනවා වෙයිද? අනිද්දා මොනවා වෙයිද? අනාගතේ මොනවා වෙයිද කියලා. එතකොට දැන් මෙයා මොකක්ද ඉගෙන ගත්ත ශිල්පේ? මෙයා කරන වැඩි මේ මෙහෙම අත අරගෙන අතට මතුරනු. මොනවද කරන්නේ? පොඩ්ඩක් මතුරන. මතුරලා එයාට මිනි ඔළුවක් දුන්නාම මේ මිනි ඔළුවට තට්ටුවක් දානවා. ඊට පස්සේ මෙයා මිනි ඔළුවට තට්ටුවක් දාලා දැන් මෙයාට හම්බෙච්ච මිනි ඔළුව අවුරුදු 3ක් පරණ වෙන්න පුළුවන්. කොච්චරද? අවුරුදු 3ක් පරණ වුණත් මොකද කරන්නේ? ඔළු අර හිස් කබලට පොඩි තට්ටුවක් දාලා මෙයා කියන විස්තරේ. මෙයා දැන් කොහෙද ඉන්නේ කියලා. ඒකට මෙයා දන්නවද නැද්ද ශිල්පයක් නැවත ඉපදීමක් තියෙනවා කියලා? තියෙනවනේ. දැන් මෙයා මොකද කරන්නේ? මේක දැන් මෙයා මහා ප්‍රසිද්ධ රජගහනුවද මේ හැම තැනම යන මහා ධනියක් මෙයා උපද්දනවා. මෙයා ගැන කිව්වහම මිනිසුත් ගෞරව කරනවා. මිගසිර මොකද වුනේ? ඔන්නෝම කටයුතු කරගෙන මොකද කළේ? මෙයා එනවා කොහෙටද? සැවැත් නුවරට. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කොහෙද? ඕ සැවැත් නුවර ජේතවනාරාමි වැඩ ඉන්න. දැන් එතකොට මෙයාට අහන්න ලැබෙන්න ඇතිනේ කාගෙනද? බුදුරයන් වහන්සේ ගැනත් අහන්න ලැබෙන්න ඇති. මෙයාට මොකද හිතෙන්නේ ඇත්තේ සාමාන්‍ය? මෙයාගේ ගමනින් එක දෙයක් අපිට පේනවා. මොකද්ද? බුදුරයන් වහන්සේ ගැනත් මෙයාට නිකන් හිම් හිම් අහන්න ලැබෙන්න ඇතිනේ අරහං සම්මා සම්බුද්දයි මෙහිම දකින්නවා පෙර ජීවිත මෙහිම කියලා. ඉතින් මෙයාට සමාජයේ පිළිගත්ත කෙනින්නේ. මෙයාත් හිතන්නේ ඇති ඉතින් අපි තරම් ওই කවුරුත් දන්නේ නැතු වේති කියලා නේ. මෙයා මේකත් එක්ක ආව මොකටද? තමන්ගේ වැඩ ටික පෙන්වන්න හිතාගෙන. කොහෙටද ඉන්නේ දැන්?
ජීතවනාරාම. බාහනේ මිනිස්සු එන විදියයි ඊට පස්සේ හැරිලා යන ගමනයි හිතාගන්න බෑ. මෙයා මොකද උනේ ජීතවනාරාමයට ඇතුල් වුණා. මෙයාගේ වෙලාව කියන්නේ සමහරට සාස්තුන් වහන්සේ දකින්න නැති මෙයා මෙහිම ආවට මිනිස්සයා බොහොම දක්ෂයා කියලා. අභ්‍යන්තරයේ තියෙන පුදුමාකාර හැකියාව. මෙයා ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කතා බහ කරලා මෙයා කියනවා ස්වාමීනි මේ මට පුළුවන් නේ කියලා කිව්වා. මොනවද හැව්වා? මට ඕනම මිනිස්සුගේ හිස් කබල දුන්නොත් මට කියන්න පුළුවන් කෝ මෙයා ඉපදිච්ච තැන කිව්වා. එහෙමද කිව්වා? එහෙම තමයි කිව්වා. ඊට පස්සේ කිව්වා මට දෙන්න ඕන හිස් කබලක් කිව්වා. මම පෙන්නන්නම් කිව්වා. ඕනම විස්තරයක් මම කියන්නම් කිව්වා. දැන් මෙයා මහා ආඩම්බරින් තමයි මේක කිවි. දැන් ඒක උඩ බලන්න ඕගොල්ලෝ හිතන්න ඔතන බුදුරජාන් වහන්සේ විතරක්ද වැඩි ඉන්න ඇත්තේ? නෑනි. මෙයා එනවා නම් කීප දෙනෙක් පොඩ්ඩක් කයිවාරු ගහලා ආවද දන්නෙත් නෑනේ නේද? තවත් පිරිස ඉන්නට ඇති. දැන් පිරිස මැද්දේ තමයි මෙයා මොකද කරේ? මෙහෙම කිව්වේ. ඔය වගේම සිද්ධියක් තිබුණ කාටද? වංගීස කියන ස්වාමීන් වහන්සේට ඔය හැකියාව තිබිලා තියෙනවා. එතකොට මේ සමකාලීන අයද දන්නෙත් නෑ. එකට මේක ගුරුවරයෙක් හැටියට ඉගෙන ගත්ත අයද දන්නෙත් නෑ. බුදුරජාන් වහන්සේ කාලේ දෙන්නම මෙහෙම කිව්වහම බුදුරජාන් වහන්සේ කාට හරි කියලා හිස් කබලක් ගෙනල්ලා තියෙනවා. ඒ හිස් කබල දුන්න මෙයාගේ අතට. කිව්වා බුදුරජාන් වහන්සේ එහෙමනම් දැන් සීල්පේ දක්වන්න කිව්වා. දැන් මොකද කරේ? පොඩ්ඩක් උගුර පාදලානේ. ඊට පස්සේ හිස් කබල අතට අරගෙන පොඩ්ඩ නිකන් හරි බොහොම ගැඹීර විදිහට මහා බරපතල දෙයක් කරන්ට යන විදිහටනේ එහෙම කරලා දැන් බුදුරජාන් වහන්සේත් නිහඬව වැඩි ඉන්න. බාණ්ඩ සාස්තුන් වහන්සේ මේ වදිහා බලන් ඉන්න විදිහනේ අනුකම්පාවයි. අර පොඩි දරුවෙක් තාත්තා ඉස්සරහා එක එක ඒවා කියවද්දි දඟලලා තාත්තා නාගග ඉන්නවා වගේ අර මහා කරුණාවෙන් යුක්ත සාස්තුන් වහන්සේ බලන් ඉන්නවා. මෙයා මොකද මේ කරන්ට යන්නේ? අන්තිමට මෙයාට තමයි තට්ටුව කරන්නේ නේද? ඒ මොකටද සංසාරෙම්ම නිදා. මෙයා ඒක දන්නේ. මෙයා මෙහෙම ඉද්දිම බුදුරයන් වහන්සේ දකිනවා මෙයාට పూర్ව සම්පත්තීන් තියෙනවා. මොකටද? ධර්මය අවබෝධ කරන්නේ. ඊදී දකිනවා. නමුත් බලන්නේ වෙලාව එනකන් ඒ වෙලාව කලාව ඔක්කොම බුදුරයන් වහන්සේ දන්නවා. මෙයාට කතා කරන්න ඕනේ විදිය, කොහොමද කරන්න ඕනේ විදිය, මෙයාව দমনය කරගන්න විදිය ඔක්කොම දන්නවා. දැන් හිස් කබල ගෙනත් දීලානේ මෙයාගේ ආසාවත් ඉෂ්ට සිද්ධ කරන්න බෑනේ. එහෙම කරලා පොඩ්ඩක් මානේ මොකද කරන්න ඕනේ? නැති කරලා දෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? පොඩි දරුවා වගේ. ඊට පස්සේ මෙහෙම මෙහෙම කරන්න කිව්වොත් මොකද වෙන්නේ? ඔක්කොම එතකන්නේ. අපිට පුළුවන්ද පින්නොතේ නිහොම සත්‍යංග දමණී කරන්න? පුළුවන්ද? බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මෙයාට හිස් කබල දුන්නා. මෙයා අත තමන්ගේ අතේ අත ටිකක් මැතිරිව්වා. මන්ත්‍රයක් පිළිවහල මොකද කරේ? අර හිස් කබලට පොඩි තට්ටුවක් දැම්මා. තට්ටුවක් දැම්ම තමයි. මොකද උනේ? එදා තමයි මෙයාට තට්ටු වුනේ. ඇයි? දැන් මෙයාට හොයාගන්න බෑ උපන්න තැන. මෙහෙම බැලුවා, වටපිට ටිකක් හිමිසරි බැලුවා, කට්ටිය ඉන්න පොඩි නිකන් මිස්ටේක් එකක් වෙච්ච විදිහට වගේ. මෙයා මොකද කරේ? අහපව උගුරු පාදලා අහපව මැතිරිව්වා. මතුල ඒ පාරත් තට්ටුවක් දැම්මා. ඒ පාර හවු වෙන්නෙත් නෑ. දැන් මිනිස්සයාගේ කිහිලි වලින් දාඩිය දල්නවා. ඒ ඇස්සේ නලලින් දාඩිය දාලා. හොඳේ ඉස්සල් එහෙම පරිසරයක් තිබුණේ. ඔතන හේවන පරිසරයක් තියෙන්න ඇති. උච්චර රස්නියක් නැතිෙන්න ඇති. මිනිස්සයාට මොකද උනේ? දැන් තමන්ගේ හිස් කබලෙන් දාඩිය දාන්න ගත්තා. කිහිලි වලිනුත් දාඩිය දානවා. කොයි භවයට ගියාද මෙයා කියලා හොයාගන්න විදිහක්? දැන් මොකද උනේ? දැන් බුදුරයන පොඩ්ඩක් බලන් හිටියා. දාඩිය ටිකක් දාලා නේ දැන් ගාන්ටි හිත හැදිලා ඉන්න තිබේ. එහෙම වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, දැන් දාඩිය දාලා ඉන්නව කට උත්තර නැතුව. බුදුරයන අහනවා, මොකද මිගසිර හැව්වා? අමාරුවේ වැටුණවද්ද කියලා හැව්වා. ස්වාමීනි අමාරුවේ වැටුණා කිව්වා. ඒ මොකද උනේ? කියාගන්න ක්‍රමයක් නැහැ කිව්වා. බුදුරයන දේශනා කළා, මෙයා උපතක් කරා ගියේ නැහැ කිව්වා. මම ඒක දන්නවා කිව්වා. ඒතර හිනම් මෙයාගේ සිල්පික් මොවා ගිහිල්ලානේ නේ? හිතා ගන්න බෑනේ. ඒතර කිව්වා, එහෙමද ස්වාමිනී කිව්වා. එහෙම තමයි කිව්වා. ස්වාමිනී එහෙනම් ওই සිල්පේ අපිට දෙන්න බැරිද කියලා ඇත්තටම. බුදුරණන් කිව්වා, එහෙනම් සිවුරු පොරව ගන්න කිව්වා.
මේ බලන්න මේ උගත් කෙනෙක් මියානි සමාජයේ හැමතැනම හැසිරෙච්ච කෙනෙක් සමාජයේ විවිධය ඇසුරු කරපු කෙනෙක් මෙයාට පුළුවන්කම තියනවා මතුරුල මේ මේ ලෝකෙට ගියා කියලා කියන්නත් දන්නේ කෙනෙක් හැබැයි මෙයා දන්නේ නැති එක දෙයක් තියෙන මොකද්ද ওই ලෝකවලින් නිදහස් වෙන ක්‍රමයක් දන්නෙත් නැහැ ওই ලෝකවලට යන්නේ ඇයි කියන්න දන්නෙත් නැහැ එයා චේතනාවක් මුල් කරගෙන මිනි ඔළුවට තට්ටුවක් දාලා කියනවාද මෙහිම විස්තරය කියලා එතකොට එහෙම කරන්ට් මුල් වෙන චේතනාවේ ස්වභාවය ගැන මෙයා දන්නෙත් නැහැ බාන්න ශිල්පේ දක්වන්න ආවේ බුදුරජාන් වහන්සේ ගාවට බුදුරජාන් වහන්සේට ශිල්පයක් ඉගන්නලා දුන්න හැබෑවටම මෙයා මහා නුනා පින්වතුන් බලන්න දැන් මෙයාට මේ යන ගමනට පින තියෙන විදිය දැන් කියන එකක් තියෙනවා සුතමේ ප්‍රඥාව කියලා එකක් ඒ කියන්නේ පින්වතුන් අර ධර්මය අහලා ධර්මයේ දරාගන්නේ නේද දැන් අපි කාරණී මෙත්ත සූත්‍රය රතන සූත්‍රය ගැන කිව්වේ තේරුම දන්නේ නේද අර සුතමේ ප්‍රඥාව තුල කියන්නේ යා ඒක තේරුම අර්ථය ඇති වොන්න ඉගෙනගෙන ඉන්නවනේ ඊට පස්සේ තියෙනවා චින්තාමය ප්‍රඥාව කියලා එකක්. චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි ඒකත් පිනින් ඉන්න ඕන එකක්. ඒ කියන්නේ එයාට අර ඉගෙනගත්ත ධර්මයේ දරාගත්ත ධර්මය හරියට ගලපලා සිතන්න පුළුවන්කම තියෙනවා කොහොමද? තමන්ගේ සිතේ රාගය නැති වෙන විදිහට. තමන්ගේ හිතේ ద్వේෂය මුලින් උපුටලා යන විදිහට සිතන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ හිතේ තියෙන මෝහය උදුල්ල දමන විදිහට තමන්ගේ චින්තනය හැසිරවීමේ හැකියාව තියෙන කාටද මේ චින්තාමය ප්‍රඥාව තියෙන කෙනාට. ඒකෙන් අදහස් කරන්නේ අර මිනිස්යාට සිතන්න පුළුවන්කම. මේ සිතන්න පුළුවන්කම කියලා කියන්නේ තමන්ගේ පාරිශුද්ධත්වය ඇති වෙන විදිහට තමන්ගේ සිත හැසිරවීම. ඊට පස්සේ කය වචනේ යොමු කිරීම. බුදුරජාණන් වහන්සේ දකින්න මෙයාට මේ හැකියාව තියෙනවා. ඒතර මෙයාට මේ හැකියාව පිහිටන්නේ කොහොමද? එතකොට අපිට පේනවා පින්නතුනි ඊ හැකියාව උපද්දවල දීලා තියෙන්නේ පුණ්‍ය විපාකයකින්. කුමකින්ද? පුණ්‍ය. බලන්න ওই රහතන් වහන්සේලා ධර්ම අවබෝධ කරා යද්දී ඒ හැම රහතන් වහන්සේ කෙනෙකුයි ජීවිතේ ඒ පුණ්‍ය ශක්තියයි බලපාන්නේ. පුණ්‍ය ශක්තිය බලපාන. බැලුවාම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙත් මෙයා ඉඳලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකලා මෙයා හිත පහදවගෙන ඒ කාලේ මෙයා දීලා තියෙනවා මේ දවස් 7ක් ලහබතක්. දන් දීලා තියෙනවා දවස් 7ක්. මෙයා හිත පහදවගෙන ඉඳලා තියෙනවා. හිත පහදින්නේ කාටද? නික්ලේසි බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ගැන. මේක බලපෑවා කිව්වහම. එතකොට ඒ දේ කරන්න එදා මුල් වෙලා තියෙන්නේ මොකද්ද? චේතනාව. එහෙනම් එදා තිබිලා තියෙන්නේ මොකද්ද? චේතනාව. අද තියෙන්නේ චේතනාව. එදා චේතනාව අවබෝධ කරගන්න බැරුව ගියා. චේතනාව අවබෝධ කරගන්න දවස ආවේ කවද්ද? ගෞතම බුද්ධ ශාසනය. ඔන්න බලන්නනි. අපි හිතන විදිහට දෙමිය පින්නතුනේ මේ පිනේ පටිසන්දීන්නේ. අපි හිතන වෙලාවටත් නෙවෙයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ චේතනාවේ ස්වභාවය. එතකොට බලන්න ඉදා ඉපදිලා හිටි ඉද්දි තිබුණේ මොකක්ද? යාට තිබුණ ඇසක් කනක් නාහයක් දිවක් කයක් මනසක් තිබුණා. ඇසින් දකින දේවල් ගැන තුන් ආකාරයෙන් සිතිවිලි ධාරාව ඉපදුණා. කී ආකාරකින් ඉපදිනවද? තුන් ආකාරකින්. කුමක් ගැනද? ඇසින් දකින දේ ගැන. ඒ කිවි මොකක්ද? එහෙනම් කී ආකාරයකින් හිතවිලි උපදිනවද? 10 8 ආකාරයක. 10 ආකාරකින් කීයක්ද? 10 8 කා. ඇහින් දකින දේවල් ගැන කී ආකාරකින් උපදිනවද? තුන් ආකාරකින් සිතවිලි උපදිනු. තුන්වරක් 6 18යි. 18 ක ආකාරයකින් මොකද වෙන්නේ? අපි සිතිවිලි උපදිනවා. දැන් ඕගොල්ලෝ දැනගෙන හිටියද ඇහැට පේන රූප ගැන තුන් ආකාරයකට සිතිවිලි පහළ වෙනවා කියලා? කණෙන් අහන මොන මොන විදිහේ ශබ්ද ඇහුවත් සින්දුවක් වෙන්න පුළුවන්, බැනුමක් වෙන්නට පුළුවන්, නේද? වෙන යම් දෙයක් වෙන්නට පුළුවන්. දැනගෙන හිටියද අපේ හිතින් සිතිවිලි උපදිනවා කියලා තුන් ආකාරයකට ඒ සම්බන්ධ? දැනගෙන හිටියද? කොයි හරි පොතක තිබ්බද? නෑ නේ, බුද්ධ දේශනාවේ නම් තිබ්බා. දැනගෙන හිටියද නාහිට දැනෙන ඔය සෙන් පවුඩර් සුවඳ ගැන තුන් ආකාරයකින් සිතවිලි උපදිනවා කියලා? දැනගෙන හිටියද? නෑ. ඔය දිවට දැනෙන සම්බෝලයාදී දේ ගැන තුන් ආකාරයකින් සිතවිලි පහළ වෙනවා කියලා දැනගෙන හිටියද?
නෑ නේද? අපිට හිතන්නේ මේකට උඹලකට දාලාද නැද්ද? එහෙම හිතෙන්නත් පුළුවන් නේද? ඒ හිතුණත් මේ තුන් ආකාරයට අයිති නේද? තුන් ආකාරයකින් ඉපදෙනවා. ඒ වගේම තමයි කායට දැනෙන පහස ගැන මොකද වෙන්නේ? තුන් ආකාරකින් සිතිවිලි උපදිනවා. මනසට දැනෙන අරමුණු ගැන කී ආකාරකින් උපදිනවද? තුන් වරක් හය කීයද? ඔය ටිහා නෑ පින්නොත්. ඔතනින් එහාට උපද්දවන්නේ කාටත් හැකියාවකුත් ඇත්තෙත් නෑ. මේක ඉක්මවා යන්නෙත් නෑ. ඔය රටා තුනට ඔය ආකාරයෙන් තමයි කියනවා සිත හැසිරෙන්නේ. බාණ්ඩක බුදුරයනෝ ඒ ලස්සනට ඒ සියලු දේ ආවරණය කරන විදිය. ඒ අවබෝධ කරගෙන සත්වයාට කියා දෙන ලස්සන බාණ්ඩක බුද්ධ දේශනා තුළින්. බුද්ධ දේශනා තුළින්. අර පුක්කුසාති රජුරවන්ට යෝග කියන්නේ. මොකක්දී කියන්නේ බුදුරයනෝ? ඔන්න බලන්න තවත් ගැඹුරට යනවා. මොක කොහොමද? ඔයාලා මෙහෙම හිතන්න. ඔයාලා ආස හඬවල් නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. මේ දක්වා ජීවිතයේ ආසම හඬ කීපාරක් අහලා ඇද්ද? එහෙම නැද්ද? තියෙනවා. සමහර ගායකයන්ගේ එකම දේ සින්දුවක් කොච්චර පාරක් ඔයාලා අහලා ඇද්ද? අහලා නැද්ද? එහෙනම් කණින් අපි අහනවා මනාප දේවල්. මොනවද? මනාප මිහිරි දේවල් තියෙනවා. අමනාප ඒවා නැද්ද? ඒව තමයි සමහරට වැඩිපුර සමහර කෙනෙක් අහලා තියෙනවා වෙන්නටත් පුළුවන්. අමනාප දෙයක් තියෙනවා. ඒතර මනාපත් අමනාපත් නොවන දෙයක් නැද්ද? තියෙනවා. මනාප දේ ආවොත් ඔයාලට සතුටක්ද දුකක්ද? මනාප දේ මුල් කරගෙන ඔයාලා හදාගෙන තියෙන මොකද්ද? සැපය. මොකද්ද හදන් තියෙන්නේ? සැප විඳීම. අමනාප දේ මුල් කරගෙන මොකද කරගෙන තියෙන්නේ? ඒ වෙලාවත් hina වෙලා කෑ ගහලා හරි සතුටු යද එහෙම කිව්වද? නෑ. එහෙනම් මොකද ඇති වුනේ? දුක ඇති වුණා. එහෙනම් මනාපදීට සැප ඇති වුණා නම් අමනාපදීට දුක ඇති වුණා නම් මනාපත් නොවන අමනාපත් නොවන දෙයට මොකද වෙන්න ඕනේ? දුකත් නැති සැපත් නැති එකක් ඇති වෙන්න ඕනේ. ඒකට මොකද කියන්නේ? උපේක්ෂාව. තේරුණේද කියලා දෙන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ කියා දෙන්නේ? අර කණින් අහන શબ્දෙට නේද ওই ටික හදාගත්තේ? එහෙන් මොකද වෙන්නේ? ওই ටික වෙන්නේ නැද්ද? මනාප රූප අමනාප මනාපත් නොවන ආහෙන සැපයි දුකයි උපේක්ෂාවයි තමයි හදන් තියෙන්නේ. ඕකට තමයි මේ අපි මහන්සි ගන්න. ඒ විඳීම සෑහෙන වෙලාවක් තියෙන එකක්ද? චූටි වෙලාවයි. ටක් ගාලා නැති වෙන එක. අපේ මේ මනුස්ස ජීවිතේම අවුරුදු 60-70ම කැප කරන්නේ ওই චුට්ටට. ওই විඳීමට. හොඳට බලන්න. ඔව්ද නැද්ද? ඔව්. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සැප විඳීම අහවාම එයාගේ හිත හැසිරෙන විදිය වෙනස් වෙනවලු. සිතිවිලි කොහොමද ඇති වෙන්නේ? සැප විඳීමට මනසේ ඇති වෙන ප්‍රතික්‍රියාව කොහොමද? ඊට අනුරූපව සතුටක් ආස්වාදයක් ඇති වෙන ආකාරයට හිත දුවන්න ගන්නවා. දුක આવුත් දේශය ඇසුරු කරගෙන හිත දුවන්න ඊට අනුරූප සිතිවිලි ධාරාව උපදිනවා. උපේක්ෂාව ඇති වුණොත් මෝහය ඇති වෙන ආකාරයට හිත දුවන්න පටන් ගන්නවා කියන්නේ. ඔන්න බලන්න දැන් අපිට හිත බෙදන්න ගියත් කොච්චර බෙදන්න ඕනේද? ලස්සනට ක්‍රම තුනකට බෙදලා දුන්නා. ඕක පින්වතුනි මේ ලෝකේ ඉන්න ඉහළම විද්‍යාඥයගේ ඉඳන් ගොයි මහත්තයා වෙනකම් මොකද වෙන්නේ? පාරේ සිඟා කරන යාචකයා දැක්කම මොකද වෙන්නේ? ওই ක්‍රමය අරින් නීති ඉක්මවා යන්නේ. දැක්ක නේද ජීවිතේ ලස්සනට කැටි කරලා පින්නපු විදිය. එහෙනම් බුදුරයනෝ අවබෝධ කළා නේද? අවබෝධ කළා. දැන් එතකොට පින්වතුනි ඔන්න අපිට පේනවා ඔන්න අපේ හිතේ චේතනාව ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ චේතනාව මුල් කරගෙන තමයි උපදින්නේ කොහෙද? එක්කෝ නිරිසතික් වෙලා. එක්කෝ තිරිසන්සතික් වෙලා. එක්කෝ එහෙම නැත්නම් ප්‍රේතෙක් වෙලා. එහෙම නැත්නම් අසුර අපාය. මේවට පින්වතුනි යම් යම් ස්වභාවයන් තියෙනවා. ගති ලක්ෂණ තියෙනවා. මේ ලෝකවල වලට යන දරුණු නපුරු ඊට පස්සේ ඒ ස්වභාවයන් නෝනේ නිරියන්. ප්‍රේත ලෝකේ යන්න බලපාන චේතනත් තියෙනවා. දැන් බලන්න ප්‍රේත ලෝකේ යන්න නම් අපිට මොනවද ඕනි? මොනවද ඕනි? චේතනා පහල කරන්න ඕනිද නැද්ද? ඕනි. එතකොට මේ චේතනා පහල කරලා ප්‍රේත ලෝකේ යන්න නම් තවත් ඒව ඕනි. මොනවද ඕනි? ඇහැට රූපයක් ඕනි. මොනවද ඕනි? ආ රූපේ හින්දා තමයි ප්‍රේත ලෝකේ ගිහිල්ලා තියෙන්නේ. තව මොනවද ප්‍රේත ලෝකේ යන්න ඕන නම් ඕනි? කනට එන ශබ්දයක් ඕනි.
ඕවා මුල් කරන් තමයි යන්නේ. එතකොට ඒකනේ කියන්නේ උඹලව දකින්න නැතු උඹලගේ හඬක් අහන්න නැතු මං කොහොමද ඉඳලා මං උඹල ගාවටම එනවා. කියන්නේ නැද්ද? කියනවා. එහෙනම් ගඳ සුවඳක් ඕනේ අපිට ප්‍රේත ලෝකයන්. සෙම්සොටු ඊට පස්සේ හම්බෙනවා හින් ඒ ගඳේ. අපිට ප්‍රේත ලෝකයන් මොනවද ඕනි? රසක් ඕනේ. ප්‍රේත ලෝකයන් කහයට පහසක් ඕනේ. ඊගෙන ඉතින් අපි චේතනා පහල කරන විදිය. ප්‍රේත ලෝකයන් තව මොනවද ඕනි? සිතට අරුමුණක් ඕනේ. දිව්‍ය ලෝකයන් නම් මොනවද ඕනි? ඒ ටිකම ඕනි. හරි පුදුමයි නේ. එකම දෙයක් මුල් කරගෙන කොටසක් ප්‍රේත ලෝක යනවා රූපයක් මුල් කරගෙන. තව කොටසක් සුගතිය යනවා. අපි හිතමු අපිට අක්කරයක් දෙකක් තියෙනවා කියලා. ඕක මුල් කරගෙන යන්න බැරිද ප්‍රේත ලෝකේ? ඈ පුළුවන්ද බැරිද? අපි හිතනවා අපිට මහා ලාභයක් මෙච්චර තියෙනවා කියලා. ලාභය තමයි. ඔන්න රූපේ. ඔන්න සද්දේ නේ. දැන් අපි ඔන්න හිතමුකෝ ඉඩම් වැටමායින් පහු කරගෙන කවුද කියන්නේ මේ පැත්තට එනවා ටික ටික ඉඩම් මේ වැට අරගෙන මෙහෙට එනවා. තරහ යන්නේ නැද්ද? වෙනවා. දැන් රූපෙ නෙමේද? චේතනා පහළ වෙන්නේ නැද්ද? ආන්න එතකොට පින්නතුනේ මොකද වෙන්නේ? එයා මිනි මරන්න බැරිද? පුළුවන්. අන්න රූපයක් මුල් කරගෙන කරපුදී චේතනාවක් මුල් කරගෙන කය වචනේ සිත හැසිරුවා. මරන්න ප්ලෑන් කරා. ඊට පස්සේ ගිහිල්ලා දේවාල ගාන ගිහිල්ලා පොල් ගැහුවා නේද? ඊට පස්සේ කටු ගහනවා කියලා ඔක්කොම දේවල් කළා. කරේ එහෙම කරනවා නේද? ඒතකොට බාණ්ඩ අක්කර දෙක වෙනුවෙන් එයා යනවා කොහෙද? නිරේට යනවා සමහර කල්ප ගානකට. රූපයක්. ඊළඟ එක තමයි ඔන්න අපි හිතමුකෝ ඔය ඉඩම ගැන ඔන්න මේ ඉච්චර දරුණු සිද්ධි උන්නේ නැහැ කියමුකෝ. ඉඩම් මායින් ප්‍රශ්න මුකුත් නැහැ. වේලිච්ච පොල් ගෙඩියක් වැටෙන ටොක් ගාලා බලාපල්ලා කියනවා. එහෙම කියන්නේ නැද්ද? වැඩි හිටි සමහර අය කියනවා නේද? ඔය අර අසවල අරන් යයි කියන්නේ නැද්ද? කියනවා. ඊට පස්සේ පොල් කට්ටෙද පොල් ලෙල්ලෙද නේද? කිසි දෙයක් අහක දාන්න දෙන්නේ නැහැ. පිනකට දහමට දෙන්නේ නැහැ. ওই ටික විකුණලා රුපියල් 1000ක් 2000ක් ගත්තොත් කොට්ටියට තියලා මොකද කරන්නේ? මොකද කරන්නේ? එහෙම තියාගෙන නිදාගෙන ඉන්නවා. යතුරු කෙරැල්ල ඉනේ ගහගෙන හතර වටේ ඇවිදිනවා ජනෙල් ඇරලාද වහලාද. ඔහොම වෙන්නේ නැද්ද? වෙනවා. කන්නේත් නැහැ. මෙයා කොහේ ඇයිද? ප්‍රේත ලෝකෙට යනවද නැද්ද? යනවා පින්නුති. දැන් බාණ්ඩාර රූපේ මුල් කරන් යන ලස්සන චේතනා පහල කරලා. ඊළඟ එක තමයි එයාට බැරිද චේතනාවක් මුල් කරගෙන තිරිසන් ලෝකෙට යන්න? පුළුවන් පින්නුති. ඒත් ලස්සනට ඌව මුල් කරගෙනම තමයි. අසුර ලෝකෙට යන්නත් පුළුවන්. දැන් පින්නුතුනි ඔය රූපේ මුල් කරගෙන බැරිද මනුස්ස ලෝකේ ඉන්න? දෙවියන් අතරට යන්න පුළුවන්. මෙයා කල්පනා කරන මේ ඉඩම ඔය දැන් වට පිටාවේ ප්‍රශ්න අර ගොඩාක් එක මෙයා කල්පනා හරි. මම මෙතන වඩම්මන හොඳ සිල්වන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේ නම. මෙයා කරන වැඩි උන්න කුටියකුත් හදලා ඔක්කොමත් කරලා සිල්වන්ත ගුණවන්ත සංඝ රුවනකට පූජා කරනවා. එහෙම නැත්නම් ආරි මහස එහෙම නැත්නම් අනාථ මඩමුට හරි අපි නිකන් හිතමු මේ සරල උදාහරණ දෙනවා. එයා අර රූපේ මුල් කරගෙන එයා කළදී ලෝභ ද්වේෂ මොහොත ඇති නෑ. ඒ චේතනාවක් ඒත් රූපයක්. මෙයා කොහෙද යන්නේ? මෙයා සුගතියේ යනවා. අර ඊඩමේ තියෙන පොල් ටික කඩලා විකුණලා ගන්න මුදලින් හොඳ දානියක් දෙනවා ගමටයි සංඝයාට. ලෝභ නෑ. යන්නේ නැද්ද මෙයා? යනවද නැද්ද? අන්නයා සමහරට මේ රූප ශබ්ද ගන්ධ රස පහතන යාගේ ආසාවක් තියෙන්නේ. හැබැයි අත්හරිනු. දන් දෙනවා. සිල් රකින්නවා. මෙයා මනුස්ස ලෝකේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් චාතුම් මහරාජික යාමාදී කාම ලෝකෙටයි ලෝකෙකට එනවා. පින්නුතිනි චේතනාව නිමිද බලපෑවි. චේතනාව. ඔන්න එතෙන්ට සිල්වන්ත ගුණවන්ත භික්ෂුවක් වඩිනවා. මෙයා මොකද කරන්නේ? ඒ සිල්වන්ත ගුණවන්ත භික්ෂුව ඇසුරු කරගෙන මෙයා ධර්මය අහනවා. ඔන්න බාණ්ඩ එතන තියෙන්නේ මොකක්ද? ශබ්දයක්. මොකක්ද ඉන්නේ? අර ස්වාමීනාසිකේ රූපය ඇහින් දකින්න. සාන්ත ඉරියව් තියෙනවා. ඒ හාමුදුරුව බණ කියනවා. කියනවා මෛත්‍රී ධ්‍යාන වඩන්න කියලා. කොහොමද හාමුදුනේ ඌ අපි කරන්නේ? අපිට තියෙන වැඩත් එක්ක කියනවා. ඊට පස්සේ කියනවා වැඩ කවද්ද මහත්වෝ නතර වෙන්නේ? ඈ මරණකම වැඩ තමයි කිව්වා. ඌව නවතින්නේ
නැහැ කියලා. ඒ හින්දා පුංචි වෙලාවක් හරි හොයාගන්න ඕනි කියලා කියනවා. දැන් අවවාද කරනවා. කරලා කියනවා මම වෛර නැතික් වෙම්මා තරහ නැතික් වෙම්මා කියලා සකල ලෝකයේ මෙත් පතුරවන්න මහන්සි ගන්න කියලා. එහෙම නැත්නම් පිළිකුල කියadien. එහෙම නැත්නම් ආනපානසති මොකක් හරි කියadien. මෙයා හිතටත් ගන්නවා. අර ස්වාමීන් වහන්සේටත් ඒ අතුරු උපස්ථාන කරනවා. ඒ ස්වාමීන් වහන්සේ ධර්මිකය දෙනවා. මෙයත් මොකද කරන්නේ? හාමුදුරු භාවනා කරන අතරේ මෙයත් එළිය ගිහිලා ගහක් යට මොකක් හරි පැදුරක් එලාගෙන මෙයත් අමාරුවෙන් හරි විනාඩි 10 15 ආන් කරනවා. මෙයාට හැදෙනවා සමාධිය. මොකද්ද හැදෙන්නේ? සමාධිය හැදෙනවා. දැන් මෙයාට මොකද වෙන්නේ? මෙයාට මේ ලැබු අත්දැකීමත් එක්ක මෙයාට ওই මේ පොලිඩම් කෑල්ල හොඳි. ඊට පස්සේ ওই මේ තියෙන ඇඳුම් කෑලි දෙක තුන නේද? මේක මොකද්ද කියලා හිතෙනවා. මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි අද නේ දන්නේ නේ. දැන් සමාධිය හැදුනා. මෙයාගේ හිත පිහිටනවා එතන. මෙයා දැන් අනිත් දේවල්ට හිම ඇලීමක් නැහැ. මෙයා මේක වඩන්න ගන්නවා. දැන් බාණ්ඩ පින්නතුනි ඒත් රූපයක් මුල් කරන් නිමේද ගියේ ගමනේ ගියා. දැන් මොකද වෙන්නේ? මෙයා මරණයටපත් වෙනවා. මෙයා ගිහිල් උපදින්නේද බ්‍රහ්ම ලෝකේ? උපදින රූප භවයේ කියලා කිව්වේ. දැන් ඊ සවනස් තවත් අවවාද කළොත් රූප භවී ඉක්මවා යන්න හතර විද්‍යාන්තයේ ආකාසානං චයතන ආදී ලෝකෙට. එයා ඊද සමාධියක් උපදගත්තත් එහෙම මැරුණොත් මොකද වෙන්නේ? එහෙනම් ඔය ඔක්කොම උපද්දවල දුන්නේ මොකින්ද? චේතනාවෙන් නෙමෙයිද? අන්න කාම භවයක් තියෙන ලෝකේ රූප භවයක් තියෙන්නේ අරූප භවයක් තියෙන්නේ මිනිස්යාගේ තෘෂ්ණා සහගත සිතක් තියෙනකම් මේක හොයන්නේ බුදුරයන් වහන්සේ. ඒ තෘෂ්ණා සහගත සිතක උපදින චේතනා මුල් කරගෙන යහපත් අයහපත් ලෝක සකස්. මේක පින්වතුනි බුදුරජාන් වහන්සේ කියාදෙන මේ දේ පිළිගත්තත් නැතත් මේ ලෝකේ ඕක ලෝකේ තියෙන දේ. ඔය තියෙන දේ තියෙන විදිහට අවබෝධ කරගෙන ලෝක සත්‍යෙට පින්නනො පුළුවන් නම් බේරෙන්න. එහෙනම් මේකෙන් බේරෙන්න නම් ඒ මිනිස්යාට උපදින්න ඕනේ සාස්තුන් වහන්සේ ගැන පැහැදීම උපදින්න ඕනේ. යටහත් පහත්කම උපදින්න ඕනේ. බුද්ධ ගෞරවේ උපදින්. එතකොටයි ගන්න. දැන් බාන්න චේතනාවක් මුල් කරගෙන ලස්සනට ওই ලෝක වලට ගියේ විදිය. දැන් පින්නොතින් බැරිද ඌයින් ගැලවෙන්න? පුළුවන්. දැන් මෙතන කියන භව තුනක් තියෙන. මොකද්ද? කාම භවේ, රූප භවේ, අරූප භවේ. ඊට පස්සේ කියා දෙනවා මෙන්න මේ භව තුන. මොකද්ද මේ භව තුන? ප්‍රහාණය කරන්න ඕනේ. මොකද්ද මේ භව තුන කරන්න ඕනේ? ප්‍රහාණය. ඒ කියන්නේ කාම භවයේ ඉපදින ස්වභාවය නැති කරලා දාන්න කියනවා. රූප භවයේ උපදින ස්වභාවය නැති කරලා දාන්න. අරූප භවයේ උපදින ස්වභාවය නැති කරලා දාන්න. දැන් මං කිව්වේ විදීන් චූටි වෙලාවයි නේද තියෙන්නේ? ඔය කොයි ලෝකෙ චූටි වෙලාවයි තියෙන්නේ? සැපහෝ දුක්ඛෝ උපේක්ෂා. අපි මුලා වෙලා ඉන්නේ ඔච්චරකට. චේතනා වැඩි වෙලාවක් තියනවද? නෑ, ඒකත් ඉවර වෙනවා. අපි මෙන්න මේ ලෝකෙට හවු වෙනවා පින්නතුනි. මේකින් ගැලවෙන්න ලීසි නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියනවා කියනවා ශික්ෂාවන් තුනක්. ඒ ශික්ෂාවන් තුනේ හික්මෙන්ද කියනවා. මොකද්ද ඒ ශික්ෂාවන් තුන? අදි සීල ශික්ෂාව. මොකද්ද අදි සීල ශික්ෂාව? ඊට පස්සේ අදි චිත්ත ශික්ෂාව. මොකද්ද ඊළඟට? අදි චිත්ත. ඊළඟට අදි ප්‍රඥා. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා. මේ මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ කියා දුන්නේ? ඒතර තියෙන මේ තුනේ තමයි හික්මෙන්න තියෙන්නේ කියලා. පින්වතුනි මේ තුنين තමයි දැන් අර මං කී රූප මුල් කරගෙන සතර අපායටත් ගියා, කාම ලෝකයටත් ගියා, රූප ලෝක වලටත් ගියා, අරූප ලෝක වලටත් ගියානේ. දැන් ওই ලෝක තුනට යන ක්‍රමයනේ අපි දැනගත්තේ. ওই ලෝක තුනට නොයා ඉන්න ක්‍රමයේ දැනගන්නත් ඕනේ. ඒක දැනගන්න තියෙන්නේ කොහොමද? චේතනාව ගැන දැනගෙන. දැන් එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ අර ඉඩමේ ප්‍රශ්නෙට ප්‍රාණඝාතනී කරන්නේ. ඒ හින්දා නේද යා නිරේ ප්‍රේත ලෝකේ යන්නේ? ඒවට බැඳිලා ප්‍රේතකමේ ලෝභකමින් ඉදදී නේද ප්‍රේත ලෝකෙට ගිහී? තිරිසං ආදී ලෝකවලට ගිහී? ඊට පස්සේ දම්පැන් දෙනවා රූප ශබ්ද ගැන ආසාවෙන්. එතකොට මොකද උනේ? කාම ලෝකෙට ගියා. සමාධිය වඩද්දී අරූප ආදී ලෝකවලට, බ්‍රහ්ම ලෝකවලට ගියා. එහෙනම් පින්නොතුනි මෙතනමයි ක්‍රමවේදි තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? මෙතනමයි තියෙන්නේ. එහෙනම් එයා මොකද කරන්නේ? නිරේ ප්‍රේත ලෝකෙ උපදින්න වෙන මුල් වෙන මූලික දේවල් දුරු කරන්න පටන් ගන්නවා. දුස්සීල වීමයි දුගේ තියෙන මූලිකම හේතු වෙන්නේ. පළවෙනි එක මොකද්ද? ප්‍රාණඝාතය යාත්තරි.
එන ඒකත් මොකද්ද චේතනාවක් මුල් කරගෙන ප්‍රාණඝාතය කරනවා චේතනාවක් මුල් කරගෙන ප්‍රාණඝාතයෙන් අන්නේ එයා එසවෙනවා සුග මේ සතර පායින් ඉවතට ඊට පස්සේ යා සොරකම වැඩිකාම් සේවනයේ ආදී දේවල් වලින් වෙන් වෙන මොකද වෙන්නේ එයා සතර පායින් අර සීලේ තමයි මූලිකදී සතර පායින් ඉහළ තියෙන්නේ එතකොට ඔන්න බලන්න දැන් බාන සිල්වන්ත වෙද්දි මොකද උනේ එක්තරා ගමනක් වෙනස් වෙන්න ගත්තා. තේරුණ නේද? දැන් බික්ස්වන්න බ්‍රහ්මචාරී සීලෙ ඉඳන්ම රකින්නවා නේ. ඒතර බාණ්ඩ ඉතින් තිනු. ඊට පස්සේ ආ මොකද කරන්නේ? ඇස ආරක්ෂා කරනවා. මොනවද කරන්නේ? අපි ඇස ආරක්ෂා කරන්නේ කොහොමද? චෙක් කරගන්නවා. දුරද පේන්නේ ළඟද පේන්නේ කියලා බලනවා. ડોක්ටරින් අහනවා මොනවද දාන්න ඕනි කියලා. දිලුම් කොළ වලින් අසමම් පිච්ච වතුරින් ඇස හොද ගන්න කියලා කියනවා. එහෙම නැද්ද? අපි එහෙමනේ ඇස ආරක්ෂා කරන්නේ. එහෙම නෙමෙයි. අර ඇහැට පේන රූපෙ මුල් කරගෙන නේද ලෝක තුන්ට අපි ගියේ. දැන් මේ ඇස ආරක්ෂා කරගන්නේ කොහොමද? එයා ඇසින් අර ප්‍රිය රූපේනවනේ. එතකොට ප්‍රිය රූපෙට හිත බැඳිනවා. අමනාප රූපෙට ගැටෙනවා. දැන් ඒ මනාප අමනාප දීදි ඇසින් ගන්නෙ. කණින් ගන්නෙත් නෑ. නාහින් ගන්නෙත් නෑ. දිවෙන් ගන්නෙත් නෑ. කයින් ගන්නෙත් සිතින් ගන්නෙත් නෑ. දැන් බාණ්ඩ කර ඉස්සෙල්ලා ඇලිලා නෙගියේ තුන් ලෝකෙටමනේ. දැන් මොකද වෙන්නේ? ගන්න තු යනවා. මේ චේතනාව මුල් කරන් කරන්න තියෙන දෙයක්. මේක සීලෙට අයිති මේ ඉන්ද්‍රිය සංවරය. එතකොට මොකද වෙන්නේ? අන්නේ විදිහට ආරක්ෂා කරගත්ත කෙනා ඉන්ද්‍රියන් රතේ කියන එක දැන් වාහනේ ඉස්සර අස්ව රතේ තියෙන්නේ. අස්ව රතාචාරවරයා ඕන තැනටනේ අස්වය වරයන්නේ. රාජමාලිගාවට රාජමාලිගාවට. ළඟපාත සෙන්පති කෙනෙක් හම්බෙන්න නම් එහෙට යනවා නේ. ඕගොල්ලොත් එහෙම නෙමෙයිද? වාහනේ පාට දාගෙන Tamanට ඕන තැනට නෙමෙයිද යන්නේ? අද මෙහෙට එන්න ඉලක්කය තිබුණා. මෙහෙට ආවේ නැද්ද? බුදුරයන් වහන්සේ දේශනා කරන ඉන්ද්‍රියන් රැකගත්ත කෙනාට Tamanගේ සිත ඕන තැනට ගෙනියන්න පුළුවන්. එතනින් අදහස් කරේ සමාධිය. මොකද්ද? සමාධිය. දැන් බලන්න ලස්සන්ට ඇසකන සීලයේ පිටට රැක දැන් සිල්වන්ත වෙනවා කියන්නේ පින්නදී කාමසුකල්ලිකාණ යෝගින් ගැලවීමක් තියෙනවා. සීලෙන් තම කාමසුකල්ලිකාණ යෝගින් ගැලවෙන්නේ. දැන් අපි කියන්නේ කාමසුකල්ලිකාණ යෝගයේ අත්තිකිලමතාණ යෝගී කියලා දම්සක් පැවතුණු සූත්‍රය. මතකයි නේද? කාමසුකල්ලිකාණ යෝගින් අත්මුදුවනවා සිල්වන්ත වෙච්ච එක. වැඩි කාමසීවණින් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම, ඊට පස්සේ මත්පැන් මද්දා භාවිතින් වෙන්වීම කියන එකෙන් වෙන. ඕවනේ කාමයේ කියලා තියෙන්නේ. බොනේ එක ඕවනේ තියෙන්නේ. ඒතකොට සිල්වන්ත වෙද්දි ඒකෙන් වෙන් වෙලා. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ ඊට පස්සේ යා දැන් ඉන්ද්‍රියන් සංවර කරගත්තට පස්සේ අද අදිචිත්ත ශික්ෂාව. ඒ කියල කියන්නේ සමාධි. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන. දැන් ධ්‍යානයක් ඉපදුනට පස්සේ පින්නතු රූපත් එක්ක සම්බන්ධ නෙවෙයිනේ. ශබ්ද ගන්ධ රස පහසත් එක්ක සම්බන්ධි. එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ කාම ලෝකෙත් එක්ක සම්බන්ධයක් නැහැ කියන එකයි. දැන් බලන්න හිත ගලවන ලස්සන. නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳට සමාධිමත් සිත උපදවගත්තට පස්සේ දැන් ප්‍රඥාව වුණේ. ප්‍රඥාව තුලින් බලනවා ඇස කන නාහි දිව කය මනස මනාපමනාප මනාපත් නොවන අමනාපත් නොවන ඒවා එනවා හිතේ වට හැසිරෙනවා හිතේ ඇවිස්සෙන්නේ රාග ద్వේස මොහ. ඇයි රාග ద్వේස මොහ තියෙන්නේ? මේ ඇසට පේන දේ ගැන තියෙන මුලාවත් එක්ක කන්ට නාහයට ගන්න දේවල් තියෙන මුලාව නුවණින් බලන රූපය ඇත්ත බලන පටවි ආපෝ තේජෝ වායෝ කියලා. දැන් බලන්න ඔබම කල්පනා කරලා බලන්න ලස්සන කෙනෙක් ඉන්නවා කියමුකෝ. ලස්සන රූපයක් තියෙන තරුණ කෙනෙක් තරුණ ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි ඉන්නවා. ඉතාලම ලස්සනයි. ඔගොල්ලෝ හැරි හැරි බලයිද නැද්ද? ඇයි? ලස්සන හින්දා. දැන් අපේ හිතේ මොකද උනේ? බැඳීම ඇති වුණාද නැද්ද? ඇලීම ඇති වුණා. මෙයාට හදිස්සියෙ මෙයා මැරෙනවා. දැන් පණු උතරනවා. අර ලස්සන පිරිමි ළමයා හරි ගෑනු ළමයාගේ හරි දැන් මොකද වෙන්නේ? නාහි වාහන්නේ දින්නේ. වල දාන්නෙත් ඒයි කියලා හයි නේද? ඈ ගැටීමක්ද නැද්ද ඉන්නේ? ගේ ඉස්සරහට ගෙනත් දැම්මුත් කවුරු හරි. වෙනද නම් හරි කැමති ළම එනවා නේද? සිරියාවයි කියයි බොහොම හොඳයි කියයි නේද? එතකොට බාන්න අද ගේ ඉස්සරහට දාලා අපිට කවුද මේ වැඩ කරන කෙනා? නේද? කෑ ගහයිද නැද්ද? උදේ පාන්දර අසුබ දෙයක් දැක්කා. ඇලුනිත් ගැටුනිත් මොන වටද? සතර මහා ධාතු. පස් වෙනෝ පොල් ගහකට පොහොර ටිකක් විදිහට දායි.
බාණ්ඩ ඉස්සල රාගී ඉපදෙව්වා ඊට පස්සේ ද්වේෂී ඉපදෙව ගත්තා තේරුණ නේද ඊට පස්සේ උපේක්ෂාවට ආවනේ සතර මහා ධාතුත් එක්කයි මේ ගමන තියෙන්නේ අන්න අවබෝධ කරන රූපේ ස්වභාවය වේදනාවේ ස්වභාවය හඳුනාගනිමි චේතනා විඥාණය එහෙම දකිද්දී දකින්නවා රාගයෙන් ගතිය යුතු දෙයක් නැහැ ද්වේෂයෙන් ගතිය යුතු දෙයක් නැහැ මෝහයෙන් ගතිය යුතු ඒක ප්‍රඥාව එන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වැඩුණා අන්න සියලු කෙලෙස් ප්‍රහාණය කළා භව තුනටමයි දිනේ තේරුණ නේද මිගසිරට හම්බුණ හිස් කබල කොහොම එකද আদি සීලෙ හික්මිච්ච කෙනෙක්ගේ আদি චිත්ත ශික්ෂාවෙ හික්මිච්ච කෙනෙක්ගේ আদি ප්‍රඥාවෙ හික්මිච්ච කෙනෙකුගේ ලෝකේ කොතනකටවත් නොගිය කෙනෙකුයි ගමනක් පින්වතුනි එවන් වූ ආශ්චර්යවත් ධර්මයක් තමයි අපේ ශාස්තුන් වහන්සේ අපගේ ශාස්තුන් වහන්සේ බඹුන්ට කියා දුන්නේ දෙවියන්ට කියා දුන්නේ අපට කියා දුන්නේ නිරේ ප්‍රේත ලෝකේ තිරිසන් ලෝකේ සත්තු බුදුරයන් වහන්සේ වැඩි ඉද්දිත් ලෝකේ හිටියා උනත් එයාලට ඒක තේරුම් ගන්න පුළුවන්කම තිබුණේ නෑ ඒ නිසා ඒගොල්ලන්ට ඒ ක්ෂණයක් අහිමි වුණා අපිට ක්ෂණේ හිමි වුණා නමුත් පින්වතුනි අපිට බොහෝ දේවල් තියෙනවා මොනවද ධනිය උපයන්න ඕනි ඉස්කෝලේ යන්නේ පොඩි කාලේ ඉඳන් ඒකට ඉපයීමේ අරගලේ එනවා ඊට පස්සේ රැකීමේ අරගලේ එනවා ඊට පස්සේ පරිභෝග කිරීමේ අරගලේ ඔය තුනත් එක් ගමන් කරද්දී ප්‍රමාදී එනවා ධර්මයේ කිව්වට හරියන්නේ නුවණ තියෙන කෙනෙක් චුට්ටක් කල්පනා කරනවා උදාහරණයක් ගන්න හිඟන්න උදේ ටින් කබලරන් යන්නේ ඔයා කීයක් හරි රුපියල් 2ක් හොයාගන්න. නෝනා මහත්තයා කියලා නේ. සිරියාවන්ත මහත්තයා අනේ නෝනා කියලා ඔහම කතා කරන්නේ නැද්ද? කතා කරනවා. කොහොම හරි රුපියල් 5ක් හරි අරන් නිමේද යන්නේ. පාම්පෙත්තක් හරි අරයි යනවා. උපයනවා. ඊට පස්සේ යාගේ තියෙනවා මේ කිලීටි වෙච්ච බෙඩ් ෂීට් එකකින් වගේ උසාගත්ත එකක්. ඒකට තමයි කාසි ටික දාගන්නේ. ටින් කබල දාගන්නේ. කුෂ්ඨ පියද දාන තුවාල පියද අපු රෙදි කෑලි ටික තියන් ඉන්නේ. උන්න හම්බ කරනවා. රැකීමේ අරගල. දැන් රැකීමේ අරගලේ මොකද්ද? බස් හෝල් ටික නිදාගද්දී ඒක තියාගන්නේ ඔළුවට කවුරු හරි ගණ්ඩාවුත් දෙයිද නෑ ආරක්ෂා කරනවා පරිභෝගි මොකද අර කාසි වලින් එකක් අරගෙන මොනව හරි බඩකිනි වෙලාවට ගන්න එක අරකේ තියෙන කිලිටු සර්ම සර් ටික ඇඳ ගන්න එක දවසින් දවසට ඕක තමයි බුදුරජාණන්සේ තෘෂ්ණාවත් එක්ක ඇති වෙන ප්‍රමාද තුන ඕක කිව්වා අවිද්‍යාවත් එක්ක ඇති වෙන ප්‍රමාදී මේ ලෝකේ ඇත්ත නුද කියන්නේ මේකත් එක්ක අපි ගමන ප්‍රමාද වෙනවා පින්නුතුනි ඔන්න ඔය තෘෂ්ණාව මුල් කරගෙන ඉපයීමයි ආරක්ෂා කිරීම පරිභෝගය කියන දේත් එක්ක සත්වයට ධර්මය කිව්වට හරියන්නේ නැහැ. එයා අහන මොකද කියලා අහනවා. තව අපිට ගොඩක් දේවල් තියෙනවා කරගෙන. වයසට ගිහිල්ලා ඊට කලින් heart attack එනවා. ඒ නිසා පින්නොතින ඔබ කල්පනා කරන්නට ඕනේ අද ඔබ හැමදිනාම බොහෝමත්ම ශ්‍රද්ධාව සිතින් යුතුව ධර්ම දානමේ පින්කමක් සිදු කරගෙන සිත කය වචනේ මුල් කරගෙන උදාරු පුණ්‍ය ධර්මයන් රාශියක් රැස් කරගත්තා.